නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණං අචින්තියා අචින්තේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ තීති සාදු කියන්න මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි අද ඊටාත්ම වටිනා ශාසනික දේ සිදු වෙච්ච දවසක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තිරරත්න මහරහත් මෙහෙණින් වහන්සේලා අතර අගතනතුරු ලැබූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මාතාව යන ගෞරව නාමයේ ලද මහා ප්‍රජාපති ගෞතමී මහරහත් මේනින් වහන්සේ ඇතුළු 500ක් කුමාරිකාවන්ට උතුම් ශාසන පැවිද්ද ලැබිච්ච උත්තරීතර දවසයි සාදු කියන්න කාන්තාවගේ විමුක්තිය උදා වෙච්චි බොහෝම වටින වාසනාවන්ත උතුම් දවසක් තමයි අද මේ බිනර පුර පසළොස්වක් පොහෝ දවස. ඒ නිසා මේ දවසේ වටිනාකම ගැනත් යම් කිසි තරමක හෝ වැටහීමක් ඇති කරගෙන මේසා විශාල පිරිසක් මේ උතුම් විහාරස්ථානයට ඒක රාසි උනේ බලවත් ශ්‍රද්ධාව ඇති කරගෙන සාදු කියන්න. බුදුරජාණන් වහන්සේ කියන මහෝත්තමයන් වහන්සේ පිළිබඳව පින්වත්නි මටවත් ඔබටවත් ඒ ගුණස්කන්ධය පිළිබඳව මෙපමණයි කියලා සීමාවක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා ඒ අනන්තාපරිමාණ ගුණ ඒවං අචින්තියා බුද්ධා කියලා සඳහන් කළා අචින්තනීයයි සිතකින් සිතා නිමකට නැහැකි බැවින් අචින්තනීයයි ඒ වගේම බුදු ගුණ දිවා රාත්‍රී දෙක්හිම ජීවිත කාලයේම බුදුරජාණන් වහන්සේ වෙන දේශනාවක් නැකත බුදුරජාණන් වහන්සේගේ ගුණ පමණක් දේශනා කරතොත් බුදු ජීවිතයේ ආවුසේ අවසන් වී නිම වෙනවා මිස බුදුරජාණන් වහන්සේටවත් බුදුගුණ දේශනා කරලා අවසන් කරන්නට බැරිය කියන එක ධර්මයේ සඳහන්ව පවතිනවා. ඒ තරම් අනන්තාපරිමාණ මහා ගුණස්කන්ධයක් පින්වත්නි ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතුව තිබුණා. ඒ උත්තමයන් වහන්සේගේ ඒ අනන්තාපරිමාණ ගුණයට තමයි අපි මේ මල් පහන් සුවඳ දුම් ගිලම්පස දැහත් බෙහෙත් ඖෂධ තතු මදුර ආදී මේ ආමිස නානා ප්‍රකාර පූජාවෙන්ද සීලාදී ප්‍රතිපත්ති පූජාවෙන්ද පූජා කළේ කියලා සාදු සාදු කියලා සතුටටපත් වෙන්නට ඕනේ පින්වත්නි. තථාගතයන් වහන්සේ මේ තරම් අප්‍රමාණ මහා ගුණස්කන්ධයකින් සමන්වාගත වෙන්න හේතුව අති දීර්ඝ කාලයක් තමන් වහන්සේ මේ ලෝතර බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරගෙන තමන් වහන්සේ අබිනීහාරිය දක්වා ඒ කියන්නේ නියත විවරණ ලබන මොහොත දක්වා විසි අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහිම තමන් වහන්සේ අනියත විවරණ සම්පූර්ණ කළා. එදා සුමේද තාපසතුමන් වෙලා දීපංකර තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පద్ම මූලෙහිදී ආශ සමාපatti උපදවගෙන තිබුණේ මෙතුමට පුළුවන්කම තිබුණ එදා සතර බණ පදයකින් බණ පද හතරක් අහලා අරිහත්වයට පත් වෙලා අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට. නමුත් උන්වහන්සේ එදා
ඒ අරිහත්වේ අවබෝධ කරන්න තරම් පින තිබුණත් උන්වහන්සේ එසේ ඒ නිවන අවබෝධ කළේ නැතුව ඉන් මෙහා පැත්තේ සාරාංශකීය කල්පලක්ෂයක් මුළුල්ලෙහිම මහා පාරමී ධර්මයන් මුදුන්පත් කරගෙන ආවේ ඇයි ඔබත් මමත් මේ ලෝකේ දුක් විඳින අසරණ